signature makemai jayagamu sri lanka juli 18 saha 19 matugama mahajana kridaanganeedi ai labana satiye samahara vita vivastha sansodayak parliamentura idipat kirime hakiyawak tiyenawa e kese wetath man ada katha karanna balaporuttu wenne api kawuruth dannawa sahana kaalayak tisse juli 17 denai passe mathi wenna komissionata balay enawa ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න. මං දැක්කා කොමිසමේ නිලධාරී කියනවා මාසේ අන්තිමට කලින් ඒ දිනේ ප්‍රකාශයට පත් කරනවා කියලා. නමුත් මම කියන්නේ ඇයි මාසේ අන්තිම වෙනකන් ඉන්නේ? ඇයි මාසේ අන්තිම වෙනකන් ඉන්නේ? මොකද අපි සෑහෙන කාලයක් තිස්සේ දන්නවා 17 වෙනිදායින් පස්සේ ඕනෑම දිනයක පැතිවරණය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. දැන් 17 වෙනිදා පහු කරලා තව දවස් 10ක් 12ක්. ඇයි බලාගෙන ඉන්නේ? මේක ඉතාමත් පැහැදිලි ආණ්ඩුවට ගේම් ගහන්න කාලයක් දෙනවා. ඒක තමයි ඇත්ත. අපි අවුරුදු 35 පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා අඛණ්ඩව. අපි දන්නවා රජයේ නිලධාරීන් හැරෙනකොට හැරෙන්නේ මොකටද කියලා අපි දන්නවා. දැන් මේ වැඩේ 17 වෙනිදායින් පස්සේ තව දින 10ක් 12ක් කල් දෙනවා කියන්නේ ආණ්ඩුවට ගේම් ගහන්න. දැන් ලබන සතියේ පාර්ලිමේන්තුව හරහා ගේමක් ගහන්න. එහෙම නැත්නම් අධිකරණය අල්ලගෙන ගේමක් ගහන්න. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ශේෂාධිකරණයේ තුන්වතාවක් කියලා තියෙනවා අවුරුදු 5යි කියලා. එතකොට රජයෙන් කියලා තියෙනවා සල්ලි අවශ්‍ය මුදල් දෙනවා කියලා. මොකද්ද ප්‍රමාදේ? අනිත් එක මම පුදුම වුණා එදා. ඒ නිලධාරිය කියනවා මේ විවස්ථාවට අලුත් වගන්තියක් ඇතුල් කරලා රාහු කාලේ බලලා දිනනීම කරනවා. රාහු කාලේ බලලා දිනනීම කරන්න මැතිවරණ කොමිසමට එහෙම සම්ප්‍රදායක් නැහැ. මේ ආණ්ඩුවට කල් දෙන්න. දැන් රාහු කාලේ ප්‍රමාද වුණොත් ඒක ප්‍රමාද වෙනවා. මේවා මේ පසුගාමි තර්කනේ. පසුගාමි තර්ක. ඉතින් අපි කියනවා වහාම අද හෙටම මාසෙ අන්තිම වෙනකන් ඉන්නේ නැතුව අද හෙටම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ. දැන් ඔබතුමාලා වෙන මොනවාරි ක්‍රියාමාර්ග ගන්නවද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී? නෑ අපිට. මොකද දැන් 17 වෙනිදා පස්සේ මැතිවරණ කොමිසමට බලය තියෙන්නේ. ඉතින් අපි කියන්නේ දැන් 17 පසු වෙලා හමාරයි. දැන් අද වුණත් හෙට වුණත් මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඇයි කරන්නේ නැත්තේ? ඇයි තව 10ක් 12ක් දෙන්නේ? අපි දැක්කනේ පළාත් පාලන මැතිවරණෙත් මේ වැඩේම කෙරුවා. මේ කමිෂන් එක මේ වෙන කණ්ඩායමක් ප්‍රමාද කර කර ආණ්ඩුවට කල් දුන්නා. අවශ්‍ය කටයුතු කරන්න. අපිට පේනවා මේ උත්සාහය තව දවස් 10 12 දීම ආණ්ඩුවට ගේම් ගන්න කල් දීමක්. ආණ්ඩුව ප්‍රබල අමතිවරයෙක් දැන් කිව්වා කිසිසේත්ම කල්යන් නැහැ ජනාධිපතිවරණය රසකයෙන්ම තියෙනවා කියලා. එහෙනම් මේ වගේ කල් දාන්න හේතුවක් නැහැ නේ. 17 වෙනිදායින් පස්සේ 18 19 20 ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. මොකද මේ 17 කියන දිනේ අද ඊයේ දෙනකන් දිනයක් නෙවෙයිනේ. මාස කාලයක් තිස්සේ දන්වන්නේ 17 පස්සේ බලය එන බව. ඉතින් ඒකට සූදානම්ෙන් ඉන්න තිබ්බා. 17 ඇවිල්ලා සූදානම් වෙන්න දෙයක් නැහැ නේ. දැන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිරයිද? ඉරහඳ වගේ පැහැදිලි පළවෙනි වටේම 151 ගන්නවා. පළවෙනි වටේම. දැන් වර්තමාන ජනාධිපතිවරයාත් ප්‍රබල කණ්ඩායමක් එක්ක එනවා කියලා තමයි කියන්නේ හැබැයි. ඒක තමයි අපි කියන්නේ ඡන්දේ තියන්න. ඔක්කොමලා කෑ ගන්නවා ඡන්දේ තියන්නේ නැහැ නේ. පළාත් පාලන ඡන්ද නැහැ. පළාත් සභා ඡන්ද නැහැ. මේවත් කල් දාන්න හදනවා. මෙහෙම තත්ත්වයක් අපි පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදාක අපි දැක්කේ නැහැ. කිසිදාක දැකලා නැහැ. මම අවුරුදු 35 පාර්ලිමේන්තුවේ ඉන්නවා 89 ඉඳලා. හැම ජනාධිපතිවරණයක්ම කිසිම ප්‍රමාදකින් තොරව සිද්ධ වුණා. ඒ කියන්නේ ජනාධිපතිවරණේ දිනය කියනකම් ඔබතුමාලට සැකයක් තියෙනවා. පැහැදිලිව. පැහැදිලිව. සැකයක් තියෙනවා. සැකයක් තියෙනවා. ඒක ඉතාමත් පැහැදිලිනේ. එදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් කතා කරනවා දැක්කහම අපිට ඇඟට දැනුණා. වචන සෙට් එකකින් කියන්න පුළුවන්. ආණ්ඩුවට කල් දෙනවා. දැන් ළම සුමානේ පාර්ලිමේන්තුව තියෙනවා. පාර්ලිමේන්තුව අරහාරි අධිකරණේ අරහාරි මොකක් හරි පොල්ලක් දාන්න. ඔක තමයි උත්සාහය. සජි ප්‍රේමදාස මහත්තයයි මේ ජයග්‍රහණය කරත් එතුමට දේශපාලනික වශයෙන් බලයක් ගොඩනගා ගැනීම හැකියාවක් ඇති වෙයි කියලා ඔබතුමා හිතනවා. ඇයි ජයග්‍රහණය කරුවෙන් පස්සේ ඉතින් ඊළඟ පියවර අහන දෙයක් නැහනේ. ජනාධිපතිවරණය දින්නයින් පස්සේ පාර්ලිමේන්තුවේ අති බහුතරයක් අපිට ලැබෙන ඒකාන්තයි. ඒක තමයි පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ අපි දැකලා තියෙන්නේ. ජනාධිපතිවරණය දින්න කණ්ඩායම පාර්ලිමේන්තු මැතිවරණයේ විශාල ජයග්‍රහණයක් ලබනවා. දැන් සාපේක්ෂව බැලුවම මේ දවස්වල දැන් අපි ජාතික ජන බලවේගයේ කණ්ඩායම නිකන් ඉදිරියට එනවා කියන හැඟීමක් එළියට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු හිතනවා එනවා කියලා. නැති ඒ පාලනික වශයෙන් ඔබතුමාලාගේ අතුළු කණ්ඩායම අපි කතා කරන්නේ ඉතින් අපේ පක්ෂ ගැන අපිට 100%ක් විශ්වාසයි. සියලු සමීක්ෂණ අපි කරපු සමීක්ෂණ, බුද්ධියන්ත කරපු සමීක්ෂණ, අසල් නැති රටවල් කරපු සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාමත් ඉදිරියෙන් ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් වැරදිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් යම් කිසි විදියට යටින් හරි කතාවක් තියෙනවා එතුමාගේ සහය සජිබේට හම්බ වෙනවා කියලා. ඒක අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඒක ඉතින් එතුමාගේ ගහන්න ඕන. හැබැයි කෙසේ වෙතත් ඊයේ අපි දැක්ක මැතිවරණ කොමිසම සභාවට එනවා එක්සත් ජාතික පක්ෂයේ මහන එක. වංගේ බණ්ඩාර නැතුවා. ඔවුන් ඉල්ලා සිටි ඉක්මනින්ම මැතිවරණ තියන්න. ඉක්මනින්ම. ඔය කවුරුත් ඔය කියනවනේ යටින්නේ වැඩ. යටින් හැරෙන්නේ. පීරේ පිටිපස්සේ වැඩ දියනේ.
ඔක්කොම පේන්න කියනවා එක්පට තියන කියලා. නමුත් අපි දැක්කනේ පළාත් පාලන මැතිවරණේ වෙච්ච දේවල්, පළාත් සභා මැතිවරණේ කල් දැමීම අපි දැක්කනේ. මන්දිරුම දැන් ආණ්ඩුව පැත්තෙන් කියන්නේ පහ හය කරගන්න එක දැන් ඉවරයි. ඔය ව්‍යවස්ථා ගැන කතා දැන් නැතුණු. අපිට පේන විදිහට අද හෙටම ජනාධිපති ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනේ.